අද පුවාලට කියලා දෙන්න යන්නේ මදුරු තලා සහ හීම් බිං කොහොඹ, එහෙමත් නැත්නම් කිරාතයන නම් වලින් හඳුන්වනු ලබන ඖෂධ පැලෑටි යොදාගෙන සුව කරගන්නා රෝග කීපයක් සඳහා භාවිතයට ගනු ලබන ඖෂධයන් සම්බන්ධවයි. පළවෙනියටම අපි කතා කරමු මදුරු තලා ගැන. මදුරු තලා දමිළ භාෂාවෙන් තුල්සි කියලත් හඳුන්වනු ලබනවා. අපේ රටේ වර්ග කිහිපයක්ම දක්නට ලැබෙන මදුරු තලා, හීන් මදුරු තලා, මහ මදුරු තලා සහ කළු මදුරු තලා වගේම ගස් තලා, එහෙමත් නැත්නම් තලා කියන වර්ග හතරකින් යුක්ත වෙනවා. මේ සියල්ලම ඖෂධ පිණිස භාවිතා වුණත් හීන් මදුරු තලා සහ කළු මදුරු තලා කියන විශේෂය තමයි බහුලව වශයෙන් භාවිතා වන්නේ. මහ පොළොවේ බුන්ද්‍රා වනිය, ඒ කියන්නේ විෂ්ණු දෙවියන්ගේ බිරිඳ ලෙස වේද ග්‍රන්ථවල දක්වන නිසා හින්දු භක්තිකයන්ගේ පුද පූජාවලට ලක් වූ ශාකයක් විදිහට මේ මදුරු තලා ශාකය හඳුන්වන්න පුළුවන්. වසරකදී ජීවිත කාලයේ අවසාන වන තෙක් වගේම සමහර වෙලාවට වසර ගණනාවක් පවතින අර්ධ පඳුරුමය ශාකයක් විදිහට හඳුන්වන්න පුළුවන්. බෙහෙවින්ම අතුබෙඳුඩු කඳ හතරස් වගේම කොන හතරකින් යුක්ත මදුරු තලාවලට සමහර වෙලාවට කඳේ පහළ කොට සකාක්ෂීය වෙනවා. ලපටි අතුවල රතු දම් පැහැරෝම දක්නට ලැබෙනවා. දික්කු රවුම් හැඩයකින් යුක්ත පත්‍රවල රැලි ගැසුණු ධාරවලින් සමන්විත වෙනවා. පත්‍රතල දෙකෙහිම තෙල් ග්‍රන්ථි පිහිටලා තියෙනවා. පත්‍රවල එල්ටම ආවේනික වූ සුවඳක් යුක්ත වෙනවා. ලාදම් පැහැති, රෝස පැහැති නාලාකාර මල් ඉහළට දික් වූ පොකුරු ලෙස හට ගැනීම දක්නට ලැබෙනවා. ඒ වගේම මෙහි හටගන්නා කුඩා ඵලය ඉතා තද දුඹුරු පැහැයෙන් තමයි යුක්ත වෙන්නේ. නිවර්තන සහ උපනිවර්තන ප්‍රදේශවල බහුලවම වශයෙන් දක්නට ලැබෙන මේ මදුරු තලා ශ්‍රී ලංකාවේ අතහර දමා තිබෙන වියලි කලාපීය බිම්වල බහුලවම වශයෙන් දක්නට ලැබෙනවා. මෙහි පවතිනා වූ ඔසු ගුණය පිළිබඳව දැන් අපි බලමු. හීන් මදුරු තලා කොළ ස්නායු ශක්තිමත් කරන, මතක ශක්තිය දියුණු කරන ගුණයෙන් යුක්ත වන බවයි සඳහන් වන්නේ. සුවසන මාර්ගවල පවතින සෙම ඉවත් කිරීමේ හැකියාව පවතින මදුරු තලා ආමාශය ශක්තිමත් කරන්නත් මදුරු තලා ඇට මූත්‍රාකාරක වෙනවා. ඒ වගේම සමේ සිසිල් බව ඇති කරන්නත් භාවිතා වන ප්‍රධාන ඖෂධයක් විදිහට මදුරු තලා හඳුන්වන්න පුළුවන්. දැන් බලමු මදුරු තලා යොදාගෙන රෝග කිහිපයකට ප්‍රතිකාර සිදු කරගන්නා ආකාරය පිළිබඳව. පළවෙනියටම අපි කතා කරමු මදුරු තලා මගින් උණ රෝගය සඳහා ප්‍රතිකාර කරන්නේ කෙසේද යන්න පිළිබඳව. වැසි සහිත කාලවලදී වසංගත ලෙස පැතිරෙන රෝගයක් තමයි උණ කියලා කියන්නේ. ඉතින් මේ උණ රෝගයෙන් වැළකී සිටීමට ඔබට මදුරු තලා භාවිතා කරන්න පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ මදුරු තලා නොමේරු කොළ තේ සමග පානය කරන එක විතරයි. මෙසේ පානය කිරීමෙන් ඔයාට උණ රෝගයෙන් වැළකීමේ හැකියාව පවතිනවා. ඒ වගේම උගුර කැසීමට ප්‍රතිකාර කරගන්නත් පුළුවන්. සෙම් ප්‍රතික්ෂාව වැළඳීමේදී මුලින්ම ඇතිවන උගුර රිදීම, එහෙමත් නැත්නම් කැසීමට මදුරු තලා කොළ තැඹූ වතුරෙන් උගුරු සේදීම සහ එම වතුර පානය කිරීම ඉතාමත් යෝග්‍ය වෙනවා. ඒ වගේම ප්‍රතික්ෂාවට මදුරු තලා භාවිතා කරන්න පුළුවන්. මදුරු තලා කොළ කරාමු නැටි කෂාය කර ලුණු දමා බීමෙන් ගුණය ලබා ගන්න පුළුවන්. ඊට අමතරව කැස්සට
ඇදුමට සහ පීනිසේට මදුරුතලා ඔයාට භාවිතා කරන්න පුළුවන්. මදුරුතලා කොළ යුෂ, ඉඟුරු යුෂ සහ මී පැණි මිශ්‍ර කරලා පානය කරන්න පුළුවන්. කොළ යුෂ ඝනවන තෙක් සිඳවා ඉඟුරු ඉස්ම ස්වල්පයක් මිශ්‍ර කර බරට බරක් මී පැණි දමා සාදාගත් පැණිය තේ හැන්දක් බැගින් දිනකට දෙවරක් මාස කිහිපයක් ගත් විට පීනිස සහ ඇදුම සුවකර ගැනීමේ හැකියාව ඔයාට පවතිනවා. ඒ වගේම මූත්‍රාගල් වලට ප්‍රතිකාර කරන්නත් මදුරුතලා යොදා ගන්න පුළුවන්. මූත්‍රාගල් ඇති විට මදුරුතලා කොළ යුෂ මී පැණි සමග මාස 6ක් පමණ ආහාරයට ගත් විට ගල් දියවි කුඩා වැලි ගැට ලෙස මූත්‍රා මාර්ගෙන් පිට වෙලා යනවා. ඉතින් මූත්‍රා ගල් කියන රෝගී තත්වෙන් පෙළෙනවා නම් ඔයා මෙන්න මේ ප්‍රතිකාරය සිදු කරන්න වගපලා ගන්න ඕනේ. ඒ වගේම මානසික අසහනය දුර කරන්නත් මේ මදුරුතලාවලට හැකියාව පවතිනවා. මදුරුතලා කොළ 12 දිනපතාම උදේ සවස ආහාරයට ගැනීමෙන් මානසික ආතතිය දුරවන බව නවීන විද්‍යා පරීක්ෂකයෝ සොයාගෙන සිටිනවා. ඒ වගේම කටේ ඇතිවන තුවාලවලට මදුරුතලා කොළ ආහාරයට ගැනීම මගින් සුව කරගන්න පුළුවන්. තවද හිස රදය සඳහා මදුරුතලා ඔයාට භාවිතා කරන්න පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ මදුරුතලා කොළ සුදු හඳුන් කුඩු සමග අඹරා නළලේ ආලේප කරන එක විතරයි. එමගින් හිස රදය සුව වෙන ලබනවා. ඒ වගේම දත් රැක ගැනීමට මදුරුතලා භාවිතා කරන්න පුළුවන්. මදුරුතලා කොළ වියලා සියුම්ව කුඩු කර අබ තෙල් සමග අනා දත් මැදීමෙන් දත් සහ විදුරු මස්සල පිරිමැදීමෙන් කටගඳ ගැසීම දත් මුල් සෙවීම ආදී රෝගවලින් ප්‍රතිකාර ලබා ගන්න පුළුවන්. ඒ වගේම පණු දදවලට මදුරුතලා කොළ අඹරා දද මත ආලේප කිරීම ඉතාමත් යෝග්‍ය වෙනවා. ඒ වගේම කුහුඹුවන්, මදුරුවන්, පත්තායන් වැනි කෘමි දෂ්ටනයක් සිදු කළ විට ඔයාට කරන්න තියෙන්නේ මදුරුතලා කොළ යුෂ බීම. එහෙමත් නැත්නම් දෂ්ට කළ තැන ගෑමත් සිදු කළ විට වේදනාව සහ ඉදිමුම පහ වී යනවා. ඊට අමතරව මදුරුවන් පලවා හැරීමට පත්‍ර වියලා ගිනි අඟුරු මත මෙලා නගින දුම් ඉතාම සුදුසු වෙනවා. මදුරුතලා යුෂ ශරීරයේ ආලේපය කරන විට මදුරුවෝ දෂ්ට කරන්නේ නැහැ. ඉතින් මෙන්න මේ දේවල් ඔයාට මදුරුතලා වලින් ලබාගත හැකි ප්‍රයෝජන වෙනකොට දැන් බලමු හීන් බින් කොහොඹ එහෙමත් නැත්නම් කිරාත කියන්නේ මොන වගේ ශාකයක්ද කියලා. කිරාතවලට අපි වල් බින් කොහොඹ කියලත් කියනවා. ඊට අමතරව කාල මේඝ කියලත් හඳුන්වනවා. ඉතාම තිත්ත රසින් යුත් එකතැන පඳුරු ගැසී වැඩෙන ශාකයක් විදිහට හීම් බින් කොහොඹ එහෙමත් නැත්නම් මේ කිරාත හඳුන්වන්න පුළුවන්. මෙම පඳුරු විශාල ප්‍රදේශයක පැතිරුණු විට දක්නට ලැබෙන්නේ ඉතාමත් තද කොළ පැහැයකට පත් වැසි වලාවක් විදිහටයි. එහෙම වැසි වලාවක් විදිහට පේන නිසා තමයි මේකට කාල මේඝ කියන අනුවර්තන නාමය භාවිතා කරන්නේ. ජීවිත කාලය පුරාම වසරක් වන සෙන්ටිමීටර 30ක් 60ක් පමණ උසට වැඩෙන ත්‍රිජු පැලෑටියක් විදිහට මේ හඳුන්වන්න පුළුවන්. සිනිඳු හතරැස් අතුවලට එක් ස්ථානයකින් දෙපැත්තකින් පත්‍ර හට ගන්නවා. තද කොළ පැහැති පත්‍ර ඉහළ පෘෂ්ඨය ලා පැහැවනවා වගේම ධාර රැලි කැසි දක්නට ලැබෙනවා. මෙහි පවතිනා වූ ඖෂධීය ගුණය මොනවාද යන්න පිළිබඳව දැන් අපි බලමු. ලේ පිරිසිදු කරන්න වගේම සමේ රෝගවලට ගුණදායක වන කිරාත එහෙමත් නැත්නම් මේ වල් බින් කොහොඹ බඩගින්න ඇති කරන්න සමත් වෙනවා.
පණුරෝගවලදී යෙදීමේ හැකියාව පවතින මෙය සාමාන්‍ය ශාරීරික දුර්වලතාවය, ඇඟපත වේදනාව ආදී වැළැක්වීමේ හැකියාවක් පවතිනවා. විශේෂයෙන්ම උණ බැසීමේ කාර්ය ඉටුකර ගැනීම සඳහා බෙහෙවින්ම භාවිතයට ගන්නා ශාකයක් විදිහට වල් බිංකොහොඹ ශාකය හඳුන්වන්න පුළුවන්. ඉන්දියාව අපේ රට වගේම බංගලාදේශය කියන රටවල්වල දක්නට ලැබෙන මෙම ශාකය අපේ රටේ පහත රට ප්‍රදේශයේ බහුලවම දක්නට ලැබෙනවා. ඊට අමතරව මීගමුව, කොළඹ, රයිගම් කෝරළේ කියන ප්‍රදේශවලදීත් හමුවෙනවා. තෙත් සහ අතරමැදි කලාපවල බුරුල් පසේද්න හොඳින් වැඩෙන ශාකයක් විදිහට හඳුන්වන මෙම ශාකය මැලේරියාව සඳහා ප්‍රතිකාර කරන්න ලබා ගන්න පුළුවන් හොඳම ඖෂධය විදිහට හඳුන්වන්න පුළුවන්. හීන් බින්කොහඹ ඕනෑම උණ රෝගයකදී උණ බැසීමට යොදා ගන්න හැකිවීම ඉතාමත් විශේෂයි. විශේෂයෙන්ම මැලේරියාවේදී හීන් බින්කොහඹ සහ මුලින් අරගෙන වියලා කුඩු කරගෙන දෙගුණයක් ගම් මිරිස් කුඩු මිශ්‍ර කර වරකට ග්‍රෑම් දෙක බැගින් උදේ සවස උණු වතුරෙන් පානය කිරීම තමයි යෝග්‍ය වන්නේ. ඉතින් මෙන්න මේ කියපු ශාක දෙකම යොදාගෙන ඔයාලට ගොඩාක් රෝග සුව කරගන්න පුළුවන්. ඔයාට පුළුවන් නම් අදම මේ ක්‍රම අනුගමනය කර ඔයාට තියෙනා වූ සියලුම දෝෂයන්ගෙන් මිදීමට ඔබට අවස්ථාව ලැබෙනවා. ඔයාලා තවත් මේ වගේ නොදන්නා වැදගත්තරතුරු දැනගන්න කැමති නම් අපේ ලංකා ආයුර්වේද YouTube channel එක subscribe කරන්න.